කොට කිවිසෙන කොට ඔබේ වැල මිටේ ඇතුල් පැත්තෙන් නාසය මුඛයේ ප්‍රදේශය වසා ගනිමු. වගකීමෙන් ජීවත් වෙමු. අන් අයට බිරිති මගින් බෝවන රෝග බෝ නොකර ඉඳිමු. ඉතින් සොම්බි ගේම්, සොම්බි ෆිල්ම්, ටීවී සීරීස් රාශියක් මෑත කාලේදී අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම සැබෑ ලෝකයේදීත් සොම්බින්ගෙන් බේරිලා ජීවත් වෙන්න ආරක්ෂිත ස්ථාන වගේම තුවක්කු වගේ විවිධ උපකරණ නිර්මාණය කරනවා. මේ දේවල් මෙහෙම වෙද්දී ඇත්තටම සොම්බි හිටියොත් මොනව වෙයිද? පොඩ්ඩක් ඔයාලත් හිතලා බලන්න. සොම්බි ගැන කතා කරනකොට සොම්බි ෆිල්ම් වල සුපිරියක් වන සොම්බි ලෑන්ඩ් ඔයාලට මතක් වෙන්න ඇති. ඔව්, 2019 සොම්බි ලෑන්ඩ්. පසුගිය වසරේ ඔක්තෝබර් 18 වෙනිදා තිරගත වීම ආරම්භ කළ සොම්බි ලෑන්ඩ් ඩබල් ටැප්. එකපාරට වඩා බලන්න හිතෙන ෆිල්ම් එකක්. ඉතින් කවුද මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ? මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ රූබන් ෆ්ලයිෂර් කියන අධ්‍යක්ෂකවරයා විසින්. සෝඩි සමාගමේ කොලොම්බියා ෆිල්ම්ස් විසින් ඉදිරිපත් කරන මේ ෆිල්ම් එක ආරම්භයේදීම කොලොම්බියාක්ක සොම්බින්ට ගහන බලා ගන්න පුළුවන්. ඒ සිද්ධිය හිනාවක් එක්කම ලස්සන ආරම්භයක් ගේනවා. ඉතින් මේ වගේ කොමඩි කෑලි එක වගේම ඇක්ෂන් ත්‍රාසය එක්ක නිර්මාණය වෙන මේ ෆිල්ම් එක ඇක්ෂන් කොමඩි හොරර් ගණයට තමයි මේ ෆිල්ම් එක අයිති වෙන්නේ. IMDb රේටින්ස් වල 6.8ක අගයක් ගන්න මේ ෆිල්ම් එක ඔයාලා බලලා තියෙන්නත් පුළුවන්. නමුත් නැවත වතාවක් බලන්න ආසාවක් ඇති ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ ෆිල්ම් එකේ මොන වගේ කතාවක්ද ගලාගෙන යන්නේ කියලා දැන් බලමු. මේ ෆිල්ම් එකේ කතාව වෙන්නේ සොම්බින්ම මරණ කණ්ඩායමක් වටා. මේ කණ්ඩායමේ ඉන්න සමාජිකයන් හතර. පළවෙනියා තමයි ටෙලහැසි. දෙවෙනියා කොලම්බස්. තුන්වෙනියා විජිටා. හතරවෙනියා ලිටල් රොක්. ඉතින් මේ චරිතවලට පිළිවෙලින් උඩි හැරල්සන්, ජෙසි අයිසන්බර්ග්, එමා ස්ටෝන්, ඇබිගල් බේස්ලින් රංගනයේ දායක වෙනවා. සිසු චරිත විදිහට සෝයි සහ අවන් ජෝජියා වගේම තවත් රංගන ශිල්පීන් රැසක් දායක වෙනවා. ටෙලහැසිගේ දුව එහෙම නැත්නම් ලිටල් රොක් හොරෙන් පැනල යනවා. මේ ගමනට එයාගේ අක්ක වන විජිටත් එකතු වෙනවා. නමුත් අක්කා එහෙම නැත්නම් විජිටා නැවත පැමිණෙනවා. ඉතින් මේ දෙන්නගේ තාත්තා වන ටෙලහැසි, ඒ වගේම වැඩිමල් දුව විජිටා සහ කොලම්බස් සමග අලුතින් එකතු වෙන සමාජිකයෙක් වන මැඩිසන් සමගින් ලිටල් රොක්ව හොයන්න යන ගමන ගැන කතාව තමයි පැය 1 විනාඩි 39ක් පුරාවට ගලාගෙන යන්නේ. මේ ෆිල්ම් එකේදී අපිට සොම්බි වර්ග කිහිපයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට සොම්බින්ව වර්ග කරලා තියෙන්නේ සොම්බින්ව හඳුනා ගන්න පහසු වෙන්න. මොකද සොම්බි පරිණාමය වෙලා තියෙන නිසා. පළවෙනි සොම්බියා තමයි හෝම. ඉන්න මෝඩම සොම්බියා තමයි මේ සොම්බියා. ඊළඟ සොම්බියා තමයි හෝකින්. මේ සොම්බියා බුද්ධිමත් එකෙක්. මේ සොම්බියට තියෙන දේවල් තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. ඊළඟ සොම්බියා තමයි නින්ජා. මේ සොම්බියා නිහඬයි, ඒ වගේම මාරාන්තිකයි. ඉතින් ෆිල්ම් එකේ මැද හරියට යද්දිම අපිට හම්බ වෙනවා අලුත් සොම්බියෙක්. ඒ තමයි T-800. මේ සොම්බියේ පරිණාමය වෙච්ච සොම්බියෙක්. ඒ වගේම මහ ශක්තිමත් මාරාන්තික සොම්බියෙක්. මරන්න අමාරුම එකෙක්. මේ සොම්බියට ගොදුරක ඉව වැටුනොත් ඔහු ඒ ගොදුර අල්ලගන්න තුරුම නවතින්නේ නැහැ. ඉතින් එහෙනම් අපි බලමු මේ කණ්ඩායම මේ ඉන්න සොම්බින්ව පරද්දන්නේ කොහොමද කියලා. ඉතින් මේ ෆිල්ම් එක බලපු නොබලපු හැමෝටම බලන්න කියලා මම ඔයාලට කියනවා. එහෙනම් ෆිල්ම් එක ගැන වගේම අපේ මේ වීඩියෝ ගැන අදහස් අපේ මේ වීඩියෝ පහරින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ Facebook fan page එකට like කරලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. තව දෙයක් තමයි අපි subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම පුංචි bell එකන click කරොත් අපි අලුත් වීඩියෝ ඔයාලා ළඟට ගෙන ගන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු.